Ay boğan. මේ වෙන කොට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පාලාති බෙනවා කියන කාරණාව මංහිතානයවට අමුතුුවෙන් සඳහන් කරන්නට අවශ්‍යවවෙෙන නෑ මම මේ දරුණු කියන වචන පාවිච්ච කර හෙතුව තමයි. එදමස හල සටෙන් පස්සේ ශ්‍ර ලංකාව මුහුණ දෙන දරුණු තම ආර්ථිකර්බදය මේ බවට තමයි ආර්ථික විශේක්ෂ්‍රී ආර්ථික විශේෂකයිින් මත පලකරන්න එකසේ වෙතත් මේ වාතාවරණය අදයි ඇතිවච්ච තත්වයක් නවේ. එ සම හතලස් අටේන් දක් දක්වා පිවි රජාන් යටර්තය අපි පාල නයවුණ. වි දපතිවරූ විද මුදල්ලමතිවරු යටතේ අපි පාලනය වුණා නමුත් ඇයි අපිට හමදක් වනේ මොකක්ද හේතු අද වෙනකොට ඇති වෙලා තින තත්වට බලපාන හතු මොනවද මොනවද කාරණ කියන කාරනාව සබන්ධව තමයි අදපිිය වත් සමග කතාරන්න බලාපොරොත්තු වේ ති ඒේ සම්න්ධව සාච්චාරන්නට පිළිඳව ගැමරින් අධ්‍යනය කරන්නට විශ්ලෂය කරන්නදට සුදුසුම පුද්ගලයාද අපිත් එක් ඉන්නවා අපි ආරාධනා කරා මේ සම්බන්ධව ඔබට කරුණු ඉදිරි පත් කරන්නට අදපි ආරාධනර ිත්තෙ . ලංකා හ ැක්කුව ටපු නියෝජ්ධිපති ආචාර්ය ව්ව විජයවර්ධන මැතිතුමා අයිබන්නවතු අයිබොඩ කසු හොයි ආචායතුමනි අප පළවිනි ප්‍රශ්නයට යොම ූනොත් මේ වෙනකොට ශ්‍රී ලංකාව බංකොලොත් ්‍රීලංකාවේ ආර්ථක කඩන් වැටිලා වගේ ප්‍රකාශ හැමතැනකින් මැහෙනවා අපි මාධ්‍යගත්තත් අපි එක කතාබාකරත් මේ ප්‍රකාශය අපිට අහන්න දකින්න ලැබෙන ප්‍රකාශයක්. ඇත්තටම ආචාරය තුබන ශ්‍රීලංකාවේ ආර්ථිකය බංකොලොද්ද. න ඇතටම කසුන් ො ඔ කියන කරුණ මේ ඔ ඔබ කිවෝවාගේම ම දරු ප්‍රකාශයන්. එක අපි දැන් සාමාන්‍යයෙන් ආයතනයක් බංකොලොත් වන කියල කියන්න කසුන් ආයිතනයට තමන්ගේ නය අත්තුරු සාධී අපහෝ ගෙවන්න බැරි මට්ටමකට පත් වෙලා ආයතනය තුළ කිසිම මූල්්‍යය සම්පතක්කවයම නැතන් ඉපදීමේ සම්පතක් නැත්නාම් අපි ගෙනේ ආයතනය බංකුත් වෙලා ීලා.ඇ අපි මේක රටකට ආදේශනය කන්න කොට කසුන් අපි ඇත්තටම සලකන්නේ ඒ රට රටෙන් නිෂ්පාදනශක්තිය සීනවෙලා ගිහිල්ලා ඒ වගේ මේ රටේ තිබෙන නය තුරු අපිකහම පිටින් අරගෙන් තිබෙන නය වගේම දේශවශය ර තිබෙන න අය මේ අපහු ගෙවා ගැනීමට අසමත් වෙලා ඇතිබෙනවානම් අපිට කියපුල නිරට බංකුලොත් වෙලා කියලා. ඇති මේ නිර්නාායකැි පාච්චිකලොත් කසුන් අපිට කියන්න බැහැ ඇත්තරම ලංකාවද මෙම බංකුලොත් විච්චරටක් විදිහයට අපිට කියන්න පුළුවන් කියවන තමයි. ලංකාවද මෝුණපා තිබෙන දරුණුම ආර්ථික අර්බුදයකට මහනපා තිබෙනවා ආර්ථික අර්බුදය තුළ ලංකාවට තමන්ගේ දේශීවශයෙන් අරන්තිබිෙන අය යවගෙන් විදේශවසයෙන් අරන්තිබෙන අය අප ගෙවා ගැනීමට දුස්කරතා දැඇතිවෙලා තිබෙන. ඒකම රටේ නිස්පාධන ශක්තියත් කරමයින් පිරමින් යමින් පවතිනවා එනිසා මේ කරුණු කීපයම සලකා බාලමකට අපිට කියන්න පුළුවන් කසුන් අපි රට බංකොලොත් වීමේ අබිමුකයට පැමිල්ල තිබෙනවා ඒක ඒ දුොරටිය තමයි අපන්නේ ඔබතුමා සඳහන් කරනවා අපි මේ වෙනකොට ආර්ථිකයේ ගැනමින් කාලය ඇතුරට මුහුණ පාලයිඉන්න දනුණතමමාර්බුදයට පත්වලා තියෙනවා. හැබැයි ආචාර්තුමනි අපි ඉතිහාසට පොඩ්ඩක් ගියෝොත්. එදදාස් සමසය හතලිස් අටේ අපට නිදහස ලැබෙනකොට අපේ රටේ මාස දාහතක බා්ඩානයන්නේය කරන ප්‍රමාණව සංජීත තිබිලා තියනවා. අප එදදාස් සමසය පනස් දෙකේ ප්‍රිතානය මහ බා්ඩාගාරයත්ය අවස්තාවක් අයවැ සම්බන්ධ වවස්ථාවද මුදල් දීමක් සිදු කරලා තියෙන ව කියල මෙවැැනි වාතාවරණයක් අපිට තිබුණ. එහෙම හිටපු අපිට ඇතරම මේ මොකද වුණේ. ඇත්තටම කසුන් අපි ගත්තාම දාසල් ලබපු ධනියේදල් අද දක්වා අපි බොහෝ ජයග්‍රහණ ශ්‍රීලාංකික විදිර ලබගෙන තිබෙන. අපි ඒට ඒව නිශෂය කරන බෑ. ඒක්කම ජෑග්‍රහණ ලබනව අතරතුරේදිම අපේරටේ ආර්ථිකය ගත්තාහාම පසුගිය අවුරුදු දහය වගේ කාලය තුළේ එකන දෙද දහතුන වගේ අවුද්ධක සිට ක්‍රමයෙන් ආර්ථිකය පරියාාහිට වන්න පටන් ගත්තා. ඒ පරිහානය වෙන්න පටන්ගත්තේ ඇත්තටම අපි අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නිසා.ඒ වැදි ආර්ථික ප්‍රතිපත්තිය තමයි දැ ශ්‍රී ංකාව කියන රට කසුන් අවුරුදු පන්දාහකටත් වඩා වැඩිකාලයක් තිස්සේම ජාත්‍යන්තර වෙළදාමට නැඹරුවතිවිට රටක්. අපි හැමවෙලායම අපේ රටේ සවභාගගේ ලබාගෙන තිබන්නේ මේ රට ඇතුළේ නිස්පාධනය කරන දේවලින් පමඩක් නෙමෙයි. පිටරටත් සංග කරන වෙළ ගන්ඩනුලින් නිසා තමයි අපේ රට විධ අවස්ථාවල විධ ආක්‍රමණකු ඇවිල්ලා අපි රට අල්ලගන්න උත්සා කළේ. දෙදස් දහතුනේ වර්සය වගේ සිට ශ්‍රී ලංකාව ඇත්තටම අනුගමනය කළේ කසුන් දේශී ආර්ථිකය වර්ධනය කරලා දේශී ආර්ථිකය මත පදනංවෙච්ච ආථක තම ගොඩලගන්න උත්සා කලළ මේක ප්‍රතිඵලය වන්නේ අප අ විදේශ වළදාමට යමත්ත අපනයිනෝොලට දීලත් විච්ච වදගත්කම ක්‍රමෙන් හීන ලගේෙද හොඳ මුදාහරනය තමයි දෙදාහෙ අවුරුද් දෙදී ශ්‍රී ලංකාවේ මුලු අපනයින කසුන් අපේ දළ දේශය නිස්පාධිතය ප්‍රශතියක් විදර ගත්තාම සයට තිස්තුනක්තිවුණ. නමුත් දහත් වන වෙනකොට අ අපි දේශය ආර්ථිකය මත පදනං වෙච්ච ආර්ථික වර්ධනයකට අපි ගිහින් තිබිච්ච නිසා. සයට තිස්තුන ක්‍රමයෙන් පිරිීලලා වෙල්ල සියට දොහ මටමටත් වෙලා අදත් ඒකසිර දොහ මටමක තියෙෙන. මේ ඇත්තර්ම අදහස් වන්නේ දැ මේ කාලය තුල කසුන් අප පිටින් මේ ාහන්ඩ ගන්නඕන පිටරටල් බහන්ඩ ිලහිියලයනවා එතකොට එනිසා අපේ ආනයින වැඩි වෙනවා අපපුත් අපනයන ප්‍රමාණය අර මට්ට මේම තියෙනවා ඇතිම නිසා විශාල වෙල ද හිගයක් ලංකාව ඇති වුණා විිදහගේ පියවන්න නම් පිියවන්න අපි ඇත්තටම අපි පියවිය කසුන් පසුගගේ අවරුදු ගානතු ස්තෙම ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් පිටරටට යවලා ඒගොල්ලු අපිට එවනවා ඒගොලගේ ආදායමින් කොටස අපියවැට කිය සංක්‍රම කියන. ඒ සංක්‍රාම ලංකාවට ලබාගෙන එක හම සංක්‍රාමිදිර අපිට ලබුණ අමරිකාණු ඩොලර් මිලියන හද්දාහක් පවන අවරුද්ධකට අ. ලඳහින්ගේ තිබෙච් රඳ ගෙනුම තිබිච්ච හිගේ අපි පියව්ග මේ සංක්‍රාමිල්ක අපිටපු සල්ලලින් කොටසක් පියෝගත්. දැන් අද වෙලා තිබෙන්නේ එහම සංක්‍රාම ලැබන්න එෙත්නේ අපිට එනිසා අපිට සිද්වෙලා තිබෙනවා අර හරියට පුද්ගලයගේ ඉතිරිකිරීමේ ගෙනේ ද යාගේ ආදායම මදිනං ජීවත්වවෙන්න. යත් බංකට ගිල්ලා හට ඒටම එකට ිහිල්ලා ය සල්ි අරගන්නවා අඩ ගිත්‍ර කරම ගෙනීම. ඒ වගේ අප අපේ විදේ සංචිත ක්‍රමක්‍රවෙන් විනාසිර පත්‍රගෙන ර විශෂයම. දෙදස් දහනමේ දෙසබර්මාස වෙනකොට ඇමරිකාන් ඩෝොලර් බිලියන හද්දා සයිසියක්ක් පාන විදත සංචිත තිබුණා. ඒ සංචිත අප ක්‍රමයෙන් ඒවා පාවිච්චි කරලා. අද වෙනකොට ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් තිබෙන සංචිත ප්‍රමාණය එකන්න දෙදස් විසි දෙකේ මාර්තමාසි වෙනකොට ඒ අඩල තිව මිකන්ඩොල්ලර් බිලියන සීයක්ක් දෙසයක්ක් වගේ මටමක අඩුුවල නති ඔට පෙනන ඇති. එනිසා තමයි අර කංජතෙල් නැවක් වරයිට රාවහම ඒ ගෙවයි ගෙව යුතු ඇමරිකාන් ඩොල්ර් මිලියන තිස්පා ගවන්නව අපිට ඩොල නෑ. අපි අදන්න තත්වයන්නේ එකයිතේ. එනිසා අපි ඇතටම අද අ අහේනියයට පත්වෙච්ච පවුලක්ක තත්වය තමයි දැන් අප මේකට හේතුවක් ද ආචාර්තුමන අප රාජාධදාමෙන් සයට හැත්තෑවක වගේ ප්‍රමාණය අපි නය ගවන්න ඕනෙ කියලා කියන. තොට ලොකු බියදමක් ඒකට වියද කරන සිද්ව වෙනවා. මූල්ලිය විනය. නැතග ඒ වගේ අපිට නැද්ද මූල්ලෙ විනයක් අපි නයගන්නවා අපි නය ගෙවනවා අපි අනයනකරනවා අපනය කරනවා උුශේෂ හිංහයක් ඇතිවෙලා තියෙන මුල්ල විනයකින් ොරවද අපේ රටේ ආර්ථී ක්‍රියාත්මක වින්. ඇත්තටම කසුම් ඔයා කියන කතාව හම් පූට් සත්්‍යයයක්. නොකද ඒ මූල්ල විනයක් නැති පුද්ගෙලයකොට දියුණුවක් නැතුව වගේම. මල්ල විනයක් නැති රටටත් දුණුවක් නැ අපි මේ සිංහල බෞද්ධ රටක් නිසා. ඒ අපිට අමුතු දෙයක් නෙම ඉදැ කසුන්ට මතක ඇති සිංගාලෝවාද සූත්‍රයේ බුදු හාමුදුරු අපිට කියන දෙයක් තමයි සිංගාලෝවාද කියන සිංගාලක කියනකු ලොපුත්‍රියයට කියනවා තමන්ගේ ආදායම හතරකට බෙදන්න. පළවෙනි හතරෙන්ක පාවිච්චි කරන්න අනාගතේදී යපකි සිදවසක අභාගයක් සිද්ධෝනොත් ඒකට වවිදන් කර. දෙවිනි හතරෙන්ක පාවිච්චි කරන්න තමන්ගේ ධනය නැවත වැඩ දිියුණුරගැනීම සඳහා. නිහතර එක පවිච්චි කරන්න ු්‍රමණ බ්‍රහ්මණනේන්ටු වගේ අආගම දුප්පත් නෑදායන් වගේ අදෙන්ට උදව් කරන්න අතරවෙනි අතරෙන්ග පාවිච්චි කරන්න තමන්ගේ පාරිබෝජනය සොඳහා එතට බුදු හාදුරුව මෙතර කියලා තියෙන්නේ තමන්ගේ ආසායමෙන් කසුන් සියට පනහක් මිනිස ුතුර කරන්න ඕන කියරන්නේ ඒකයි මමාර කියපු ව්‍යාපාරිකියගේ මූලි විනයි දෙකම එක සමානයි අවාසනාවට වගේ ජාතියක් වසයෙන් අපි ශ්‍රීලාංකිකයෝ රුපියල් සියයක් අද අපිට හම්බූනොත් කසුන් අප පිතිරි කරන්නේ රුපියල් දහටයි රුපියල් අසූ දෙයක්ම අප පරිභෝජයකන්න.ඒ පාරිභෝජනයකන් අසූ දෙකුණුත් විශල ප්‍රමාණයක් අපිට පිටරටිංෙන් ඕෝක හොඳට හිතේ තියග. ආණ්ඩුව සංගත් තහම කසුන් මුල විෙන ගැන බතුම කිය නිසා ආණ්ඩුවට රුපියල් සියයක් හමනොත් රුපියල් එකසිේ පහක් වී දක් කන්නවා. ඉති මේකෙන් අපිට පැහැදිවෙන කරුණ තමයි කසුන් අර මූල්්‍ය විනිිය කියන එක නැතිවීම නිසා තමයි. අද ඔය කසුන් කියන ආකාරයවි දැරුණු ආගාදයකට අබාගට අදපි මුණ පලයසිිත්. එතකොට මේ නිදන් අරමුදල කියන සංකල්පය අද නයගන්නලට ක්‍රියත්මක ව ඇද නැ මෙහෙම එකසුත් දැ ඕක බ්‍රරිතාය යුගයේදී තිබිච්ච ප්‍රධානතමම එගොල්ලන්ගේ උපක්‍රමයක් තමයි. සියලුම රජයගන්න නයවලට ඒ වර්ෂය ආදායිමෙන් කොටසක්ඒකොලො වෙන්කරවා පාච්චි කරන්න ැතුව. වෙන්නම අරමුදලකට බැකන අරමුදරට අපි නිදාා අරමුදල කලා ඉග්‍රසි කියෙන සිංකම් න් කෙලා. ේ සිංකම් ෆන්ඩ එකේ ගොඩ ගැහෙන මුදල තමයි පාවිච්චි කරන්නේ ඇර ගත්ත නයට පොලීගෙවන්නත් යග මුල් මුදල පහුගෙවන්න. ති මේක ශ්‍රී ලංකාවේ දු්‍රියමාර්ග පද්ධතිය සම්පූර්යම අපිටහන්තුනා දීමේදී නිදංගරමුදල් පෞච්චි කලා ඒ සබගම රජයගතා නිකත් නෑවලටත් පවච්චි කලා. නිදහසෙන් පස්සෙ එද. එදදා ස්නඹස අසූ හතර වෙනකා ලංකාව මේ නිදන් අරමුදල් කරම ඉසිහට ගෙනවා. ඒකැනෙ සෑමුද ම මහ බැංකොට බැදිච්ච කාලේ තිබිච්චි ප්‍රධානතම දෙයක් තමයි දනී හඇත්තතුනේදවේ හැම අවරුද්කම එවයි ලේකනින් මුදල් ඇැිඳ දෙතුමා කොරසක් වෙන් කරවා නිදං අරමුදල්ට. එතක නිදන් අරමුෙල් තියෙන මුදල්ලින් පෞච්චික තමයි අර නයගෙවන්නේ පොලිා පෞ්‍යනෙත් එතකොට වර්සයේ තිබෙන අයයි ලේකනට මේ බරත් නිමිය. මු එද ම ස සහතර වුද ඒවකට දල්ල මඇති රොහිද ැල් මාත්ම ීර්ණය කල හමදාි බැර කරන්න ඕන මන්නෑ. අපි පුළවුවන්කම ලැබෙනවා ක්තිය ලැබෙන මේ පහුගන් කල නිදගරමුදරම හසි කළ. අද අපිම ප්‍රසට මුහුත් පාල තිබෙන්නේ ඔන්න කර නිසා මොකද රොහිද බැල් මාත්මයගේ ඒ ප්‍රෝකතනය හරිගේ නෑ මොද අපිට අදායමමබ බදග වන්නන්ගේ. එතවරට නිදදාන් අර මුදදාලක් නැතුව පවු. අපහුගෙවන්න පොලි අපහෝගවන්න අපි උත්සා කලාාට අපි ආදායම ප්‍රමාණොත් වන්නේ. හි ඒක ඇත්තටම සිද්ධ වනය කසුන් අපි අපවිසිම්ම අනුගමනය කරන ලද ප්‍රග්ඥාගෝචර නොවන්න විචක්ෂණ නොවන්න මූල්‍ය ප්‍රතිපත්වයක් නිසයි මේේදේ සිද්ධවෙලා තිී. මංග දන තකොට ඒ සිදධිය දැඩි බලපෑමක් වන අප දේ තට දත්වේ කසු ඇත්වසේ මේ ැඩි බලපමයක් කලතිව බත් අද අපි දගරු පට ැම ද හේතු. අපි තිවෙන රජේ ආදායම මදී එවැනි අරමුදලකට මුදල් බැරකර. ජාතික පාරිෝගක මිල දර්ශ්කයටට අනුව ජනවාරිමාසය උද්ධමනය දසය දශම අටයි සියයට. පෙබර වාරි මාසේ දාහතය දැශම පහයි උද්දමනය වැඩි වෙලා. එතකොට සරලකාරණාවක් විදිහට අපි දන්නවා හටේ බාන්්ඩ හාසේවාවල වටිනාකමට වඩ මුදල් ප්‍රමාණය වැඩිෙනක උද්මනයක් ඇතිවනවා. මේක මංඟ තන්නේෙ ගොඩක් දෙනෙක් ද සරලකාරණාවක්. හැබැයි මේ වැනි දත්ත්වයක් තිබියදී පසුගිය වස්සර දෙක. ඇතුළත දාසේ ලක්ෂ විසි පන්දහස් දෙසය හතලියක ලක්ෂ මුදල් ප්‍රමාණයක් ලෂ දාස ෂ දහසේ ලක්ෂ විසි පන්දහස් දෙේ හතලිියක මුදල් ප්‍රමාණයක් අච්චු හනවා. මොකක්ද මේ තත්ත්වය මේතර සම්බන්ධයක් තිනවාව ද මෙහම තත්ත්වයක් තියෙනවා කියලා එක පසකින් කියනවා. නමුත් මුදල් අච්චු හන මොකදම සම් මෙම කසුන්දෑ ඔය ඇතටම දැන් අපි පොඩි සරල උදාහනයක් කරගෙන අපිට පුළුවන් විභා කරන්න අපි හිතුබව අප රටේ පොල් තියනවා බාන්ඩයක් විදර අපට පාරිභෝජනය කරන්න රි පැත්තෙන් මුදල් තියනවා එක රුපියල් වෙන්න පුළුවන් ොල්ර ෙන්න්න පුළම හක්රන්න පුලුවන් අපිේතුම අපි පොල් ගිඩි දහයක් නිස්පාධනය කරනවා රටේ මුදල් ඒක තියෙනවා සීයක් කියලයිට රටේ ජනතාවට සිද්ධ වෙනවා බුදල් ඒක සීය දීලා පොල්ගිඩි දය ගන්න. එතකොටඒ රුදල් ඒක සීද පොල් ි දාය ගන්නට පො ි ල වෙ රපියල්ද. ැරිවෙලාවත් අපේ පොල් නිස්පාධනය කරන ප්‍රමාණය දායම තියෙද්දී. අපේ මුදල් ඒක ප්‍රමාණය වැඩි කලා කියලා දෙසිට එතක දෙසිය දීල තමයි දහම ලිදදි ගන්න තොරොද කසුට පේනවා ඇති පොල් ගිඩියක මල රුපියල් දායසිට රුපයල් විස්ස දක්වා වැඩිවලෝ. තු ඒකම පිහිතම දැන් පොල්ගෙටි ප්‍රමාණයක් විස්් දක්වා වැඩිුුණ කියලා ො පොල් ගි ප්‍රමාණයක් විස්ස ක්වා ඩ කියලලා දල් ඒක ප්‍රමාණයක්ත් දෙසිය දක්වා වැඩනො තේම කුන්ට පේනවා දැ ල්ොලිලාර කලින්දදිිවිජ රපල් දයි මලමයි. හිනිසා දැ මෙතන තින පොඩි සූත්‍රයක් මහා බැංකට අනුගමනය කරන්නේ සූත්‍රය තමයි රටේ ආර්ථික වර්ධන වේගේට සමානවනම උදල් සැපවම වේගේ වැඩි තියාගත්තොත් ඒක උද්දමනට බලපානි නෑ ද දදාානයක් විදිහයට රටේ ආර්ථික වර්ධන වේගේ අපිතුන් සහිට පහන මුදල් සැපිත් සට පහකින් වැඩ කොත්ේ මේක උද්මයටට බල පානින්නේ. මුදල් ැපීම සයට පහකටඩ වැඩිපුර වැඩිළොත්හෙෙන් වෙන්නන්නේ ොද ේ ඒ අධි මුදල් ප්‍රමාණය මිනිස්සු පාවිච්චි කරනවා බහණ්ඩහසේව මිලදීගන්න. හතවර ඒ ගොල්ලෝ දේසි හ්ඩ පාවිච්චි කරනවා අයගේ විදශ ලින් ආනාෑනකර හණ්ඩත් පවච්චි කරන. ො විදේස්ොලින් ආනායන කන්න හන්ඩ පවච්චිකරීම නිසා අපිටර අප ගමුලින් කිව්වාගේ අපේ විදේශ සංචිත සේවෙලා යනවා මොකද අපිට පවිච්චි කරන්න වෙනවා විදේශ සංචිතය සඳහා යොදාගන්න. ර දීවස මේ පාච්චි කනකට ඇත්වොසම සිද්දවෙන්නේ අ රටේ තිමන ඉල්ම වැඩිවෙලා බාණ්ඩුවල් මි ගනක් වැඩියෙනවා. හි ඔය බෙතැන්දිි ප්‍රශ්නතියෙන්නේ මුදල් නොට අච්චු ගැහීම නර්කයයක් නිෙමේ කසු මුදල් නොට අච්චු හන් ෝන. නමුත් රටේ ආර්ථික වර්යට වට වැඩියකින් පිබදල නොට අච්චු ගැවොත් ඒ අධි මුදල් ප්‍රමාණය අර බාණන්්ඩ පිටි පස්සේ හබාගෙන ගිහිල්ලා මිලමට වැඩියල අදවෙලා තිබෙන්නේ දංඟබතුමා යකපු කාරණයට ට දල් ොගේ ැන හා බැංක්කුව මුද්‍රණය කරපු කාසියා නෝට්ටු නෙමෙයි රටේ මුළ මුදල් තොගේ එකට ඒක සබංගිතයෙනවා මහාබැංකුවේ කාසියා නෝට්ටු වලින් යග මාජන්තාව සතු ඔය ඉ මේ මේ ඉල්ලුම් තැප්පතු වලින් කරන්ටකවුන් කේ ලපි කියන්නේ. මජනතාව සතු ඉතිරි ක්‍රීීමේගෙනූ මාජනතාව සතු ස්ථාවර තැන්පතු යග මජනතාව සතු ඉදේශ ව්‍යහාර මුදල් ගිඩුල වලින් වටන කම සීර පණාත් මේකන මුළුත් තොගේයම අපි ගත්තොත් හෙම දෙදස් දහනමේ දෙසැම්බර් මාන්සේ සිට දෙදස් විශි දෙකේ ජනවාරි මාසය දක්වා රෘපියල් බිලියන තුන්දහකින් එෙම නැත්තන් සයට හත ලිගින් වැඩි රතින. සීට හතලියකි. මේ කාලේ තුළ ආර්ථික වර්න දැන් දෙදස් විශ්‍යය අවුද්ධ සට තුනයිහකින් ආර්ථිකය සංකෝචනය වුණා. දෙදාස් විස්්‍යේකය අවරුද්ධය ර්ථිකය සයට හතරයි දසම පහකින් වගේ වැඩිවෙ එතුකොට සමස්ත සුද්ධ ආර්ථික වර්ධනය සයට එකයි. තොර දැන් කසුන්ට තරන ඇති අපි සට හතලියකින් මුදල්තගේ වැඩි කරල බෙනවා. ආර්ථික වර්දිනය සියයට එකයි. ය අනිවාරයම උද්ධමනය දාහතයි දසවන් පහන් නෙමෙයි. උද්දමනය සයට තිස්පා හතල දක්වා මට්ටමකට ඉදිරි කාලි තුල්ද වැඩිිය යුතු ආාරතුමන අපිට සිම්බාබ්ිට වෙච්ච දේ එක්චට හම දක්න වෙන්න සිම්බා්ික ක රට වෙච්ච ගත්තහම කසුන් උද්ධමන වේගේ. සියයටට ගත්තොත්හම බිලියනයක් බිලි නැක් කියන ඉලක්කං බිඳු නමයකි සමන් ඉතායි. එහෙම දෙයක් වෙන්න සියට හතලියගේ න එක අපේ රට දදුෂටි ෝොනෙන් ගත්තම්ද අපේ සාමනය උදධාමනයට තිබිණ සේට දාය වගේ මට්ටමනේ යවගේ හතරකුණ ඇති අහතරගුණයක් කියල කියන්නේ කසුන්ටයි මටයි අපි පාරිභෝජනය කරන්න බහන්්ඩ බොහෝමයක් පාරිභෝජනය කරන් තරම් ආදායම නැති බව හැගී යනවා අපිට ඒකයි වන්න දැන් ඔබතුමා සඳහන් කරා. ර රීම වැගත් කියලා පි කාව ප ග ක කට ම ේ ත්වයක් දැ ඇති ලා වා ද යට හතල මටමක්දක් ද ප නය කනවා. එහෙම ත්වයක් අනුවේ ඇත්තටමම අපි අපිට ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙන්නහ බා් සේවා मिल දී ගන්න අපි මීට කී මාස කීපකයට කලින් ගත් මුදල යොදවල අප අදේගත්ත ප්‍රණ ා් සේවාමලදී ගන්න බෑ. හෙම තත්ත්වකි ඉතුරු කරයීම වැදගත්යත් තන වැදගත් වෙන්න කසුන් දැ. දට වැටිච්චමනිය ලිංක් කටිම ගොඩෙනපැ ද අපි මේ දරුණු ආර්ථික ආගාදයට වැටිලා ඉන්නේ. මේ නිසා අපි සියලු දෙනාමි කන ජනධපතිතුමාගේ සිට අපි ගත්තොත්තයම වීදියක් අතුගාන පුද්ගලයා දක්වා අපි සියලු දෙනාම අද මූුණපාතිබින තත්ත්වයනෝ කසුන් ඉතාමත්ම දැඩ්ඩි කැපකිරීම කරන්න සුදනන්ගීට ඒම නැතුව කසුන් මේන්නම් ගොඩන්න බෑ ඔබට පැහැදිලි මංහිතන්නේ්‍ය ආචාර්තුමා සඳහන් කන ආකාරයට අපි අද මුහුණ පාලතියන්නෙ මොනවගේ තත්වවෙකටද අපි කොයිතරංග දරුණු ආර්ථක අර්බුදයකට මුහුණ පාලතියන ංහිතන්න ඔබට මට අපි හැමදිනාටම වගකීමක් තියෙනවා මේ වෙලාවෙටු කරන්න. හැබැයි ආචාර්තුමනි අපි බොහොම සම්පත්වලින් පිරිච්ච අපි බොහොම ලොකු විතිහාසයක් තියෙන අපි ගත්තොත් අඩියකාඩිය පස් කල්ලක් පපලගත්ොත් ආචාර්තුමන ජය විදත්ව උපරිම. අපි ගත්තොත් බොහොම සුළවෙලාවක් ඇතුළේ පැහැක එක හමාර්ක කාලයක් ඇතුළේ අපිට විවිධ දේශ ගුණමලට අපේ රට යන්න පුළුවන්. අපේ පිහිටීම ගත්තත් ලෝක සිත්‍යියමක ගත් පිහිීම කන්න කතාරන්නකොට අපි සුවිශේෂී පිහිරීමක් තියෙන්න්නේ ලෝක ගොඩක්රටවල් අපි කෙරේ හැග ගෙනනින්නම පිහිටිීමත් එක්ක මෙච්චර වටිනාකමක් තියෙන අපි කියනව කතාවටත් කාලා අඹෑටයක් විසික් කරාමත් මේ පැළවෙන රටේ. මේ පොළව මේ වටිනා දේවල් ඇයි අපිට ොඩනගන්න බැරිමේතත්වයෙන් ගොට මේයි කසුන් ඒ ඇත්තටම ඔය කසු ඔයතන කියන්නේ අපේ තිබෙන නිස්පාදනශක්තිය ගැන නොවකන් නිස්පාධන ශක්තිය තිබීම පමණක්ම අද රටක හෝ පුද්ගිලයකොට ගොඩන්න බෑ අපි ඒ ස්පාදන ශක්තිය නිස්පාධනය කරපු දේ අපි ඒ අලෙවී කරන්න තිගෙන ගණ්ඩ අලවිකරන්න ඉග ගත්තේ නැත්තම් කසුන් අපිට පුළොන්කමක් ලැබෙන් නැහැ කවදක්වත් ඒ නිස්පාදනශක්තියෙන් ප්‍රෝජන ගන්න. මේනිසා තමයි අපිට අපේ රටේ තිබෙන සියලුම සම්පත් අපි පවිච්චික කරලා ඒ සම්පත්මගින් නිස්පාදනය කරන්න දේ අපේ ඇතරමි කෙන නව නිස්පාදන කලෙන දැන් මුද්දස කුමාර්තුංග කියන ලංකාවින ශ්‍රේෂ්ඨ ලේඛකයා කිවූවනේ අ අලුත් දැ නොන්නත්්පද වන ජාතිය නොනගී කෙලහිට ඒ ත්කති ති සි අල්ුත් අලද නිස්පාදය කරන්න නිස්පානයකන් දේවල් ලෝකට විකරන්න කන්න. ඒේ විකිීම මදිකසු අප අවුරදු විස්සකට තිහකට පෙර කරපු දෙවල් අධිකුණන් බෑ උදාානයක් විදට අප ගත්තොතය ගලු කරමාන්තය ද අපිට තවදුරටත් ඒ මත යපෙන්න බෑ. අද අපි ඇපෙන්ඩෝඕනෑ අද ලෝකට අවශ්‍ය විදියට නවතාක්ෂණයනෝ බිහිකරපු නව නිස්පාධ නාර්ගෙන අපි කුන්ල මයි අපි වාදායම අපි උපයන්න උත්සා කල තෙ නැතුව. රටේ සම්පත් තිබුණ පමණින් රට ඉතාමත්ම ඉතාමත්ම මේ පවිච්චි කළ හැකි රට සම්පත් සහිත රටක් වීම පමණින්ම ආර්ථිකයක් විදියට අපිට ගොඩෙන්න්න බෑකසුත්. ඇතටම ආචාර්තුබනි අපි මේ වගේ මතව ඉදිරිපත් කරනකට ප්‍රායෝගිකවම අපි පොළොව හිටගෙන කතා කරත. අපිට මොවද කරන්නපුල මට මොවද කරන්නපුල හබතුවාර කරන්න පුළ මොදම ත්තයෙකුට විශහය හෙමයිදන් අපි මෙතැදි සලකන්න ඕනෑ වර්තමාන ලෝකය කියන එක මේ අධිතාක්ෂණය මත බිවිච්ච ෝකයක් කසුන්. ැ මෙතැන් දී මම එක උදාහරණයක් කියන්න කසුන්. මම ඩකනෝරට ගියහම බංගලාදේශයේ ඒ කුඩා තරුණයෝ කීපදන මේ පොඩි කාමරල ඉඳගෙන හොලිවුඩ්වල්ට නිස්පානයකන්වා මේ ත්‍රී ඩයිමෙන්ශනල් නිමේට . Nah, බ එක අමුරුදයක්න මේ අපි දන්නවනන් එහම සොෆ්ය තියෙනවනන් අපිට ඒවගේම අපට කොම්පිටියයක් තියවන අපි ක නිස්පාද කල ොලුද පුවා ොකද එක ු මකද හොලියුද්ු ැමති මේවා නිස්පානය කල දනට මොද හ ංල දේශේ ියම අඩු. එකනේ හොලුඩඩල කාර්මිකයකුට ගෙවන පඩියෙන් දහයෙන් එකකවොත් ගෙවන්න බංගලදේශය ඉන්න පොඩික තරු නයිට. හිතින් අපේ තත්වේ වෙන්න මේකයි මඇතකද ලක්කාවේ තෝවගේ තරුණයෙක් අවුරුදු පහක්තිස්සේ මහන්සි වෙලා. ගජමයන් කියලා කැමිලස් පෙරගේ මතකනය කසුන්ට තිබුණනේ කාටුන් එක ගජමයන් ය ත්‍රී ඩයිමේෂනල් මූවකට නිස්පාදනය කළ තවතට චි්‍රට ලංකාව චි්‍රපට හොල්ල එකක පෙන්න්න බැරුුණ. නමුත් එයින්සායාටඒක ඉන්දියාවේ පෙන් පෙන්නවා ඉන්දුනීසියාවය පෙන්වා ලංකාව පෙන්න්න බැරුණ. ඇ අපිට බොක් හරි කසුන් තිබෙන අපේ ප්‍රශ්නයක් තරුණයෝගේ තිබෙන මේ නවෝත්පාදක ජවය හඳුනාගෙන ඒ ජවයට ඉඩ දෙන්න හැකිාව අපිට නැවුන ඔය ප්‍රශ්නයතින් දැ උදානයයක් ඉදිර ගත්තාහම කසුන්ගේ වයසඉන්න තරුණයකුට මේ අු ස්ට් මොබයිල් ෆෝනයක් කිය එක නිකම් පොඩිදයක්න. එඉතුේ මොබයිල් ෆෝන එක කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කෝටයක්ක්. ඒහමක කර එම නොකරන්න හෙතුව තමයි අපි කසුන්ලව පුරද්දු කරල නැහැන් ලෝකට කසුන්ලව පුරද්දු කලතින මේ ජා අපිකෑන ස්‍රී ලංකාව කියෙන දූපත ඇතුලේ මෙන්න දූපත තමයි හෝක. හොම දූප අවු පන්දහට පර ේද පත තම ලෝකෙද පිච හොම ට ේමනිසු තමයි ෝක හොමිස කියන්න ිතන ඇතිකළලතියෙනවා අමිසක් පිටස්තර ලෝකයටට අපි පුර්දු කල නැති මේ පුර්දුවීම අපි කළලයුතුවයි විශද්‍යාලෝල ස්කෝලවල පෞුලක. හමතැන මේ පෘ්‍රදම කළ ඉතුයි කරල්ලා අර බංගලදේශය තරුණ ළමයි අර හොලියඩවල ත්‍රීඩයිමෙන්ශනල් ඇනිමේට් මෝවිස් සාදනවාගේ අපි අයටත් ඒදේ කරන්න පුළුවන්. අප ඒට ඇතු ඇතුළිය යුතුවා මේ වෙලාවෙ රජය තීරණය කරලා තියනවා මේ තත්ත්වෙන් ගොඩයන්න අයි යන්න මේ තත්ව කොහොමද මෙහමයි අයිට නොගීන් අද කිසිම දෙයක් කරන්නබෑ නමුත් ඇත්තටම කසුන් මේ රජ යි එකට යන තීරණය කරල නෑ. අයිFකට්ටෙන් සාමාජික රටාල්ුවලට දෙවිදිියකට ලැබෙනවා ආධාර. පලින එක තමයි ඒ රටාල්ලවල තිබෙන ක්‍රම වැඩිදිනු කරන්න තාක්ෂණක උපදෙස් ලැබෙන. දෙවිනික ලැබෙන ඒ රටවල් වෝල ගෙුන් ශේෂ ප්‍ර්නදැන් අපේගේ අරේ විදේශංජිත හිඟවෙලා අන්තිම තත්ව ට පත් ල නකට ෙවු ේ ප්‍රශන න්න දලක් ල. ලංකාේ ආ්ඩු තිර්ණය කල තිනර පල නීකට යන ක්ෂණ සහය ලබාගන්න තාම ණයක් ඉල්ලන්න මොකුත් කතා වන්නේ. ඒයනිසා ඒක පැහැදිලිියෝ පේනවා කසුන් දැන් ජනාධිපොතිත්තුමා ප්‍රකාශ කලානේ යි මේකට යෑමේ තිබෙන වාසියවාසි සල කලා බලලා ඒක ඇත්තක වැඩ කරන්න කැමතියි කියලයිට. ඒ කැමතියි කියලා ලිවුමක් කියවල තිබෙනවා බාණ්ඩගාර ලේකම්වරයා ඒ අර ඉල්ලලා තිබෙන තාක්ෂිණක සසාය දල් ඇැමතිතුමා පෙල් සි අදී වශිට නූරටයනවා ඒඉිගේ ලෝක බැංවේ මේ වාර්සිික සබාවට රැස්සඉන්න. ඒවෙලා තමයි ය සාකච්ච කරන බලපෙන නමුත් එතකොට ප්‍රමාධ වැඩ. මොක අයිමුරක් ලාගන්නවන ඒ නයිමුද ලාගනට පෙර ඉට කළයිුතු කොන්දේ රශය තිබෙනවාඇසුන්ඒ පලනක තමයි ලංකාව දැන්ත්‍ර තිබෙන නාය අපි ප්‍රතිගියෝ ගත කරන්්ඩෝල. දෙවිනික තමයි ඔය රුපියල පාකර නිඩාරනව ද ඒක දැන්ටමත් කල්. තුගිනක අයිවයි ලේඛනේ තිබෙෙන මහා භයානක හිඟය පිවීම සඳහා අපි රජයේ ආදායම වැඩි කන්න ක්‍රමෝපායන අපි ඉදිරිපත් කරනන යිම එකකට. වෙනත් වචී කියයනවා අපිදස් ධදානමයටට පර තිබිට බදු ක්‍රමීට අපපු යන්දෝන. හතරවිනික තමයි අපේ රටේ තිබෙන ඔය පාඩුල් ලබන විශාල ආයතන රාසියයක් තිබෙනවනේ. ඔය ගත්තාම කහින්තක ලීත ගතනස්ථාව ඉදුල්වල ම්ඩලේත් යළ මණඩලේ ඔය හැමදේම ගත්තාම ඒවා පාඩු වලින් මික්දීම සඳහා මේවට මිල සූත්‍රයක් භාවිතා කරන්නවා නෑවැ පිරිවැයවු අපි ආපවු් යිකර ගැනීමට හැකිව ආකාරයට. ඊගවක තමයි ඉතාමත්ම අත්්‍යවශ්‍යදය තමයි. රජයේ නාස්තිය සහ දූෂණ ආදිය සියල්ලක්ම අවමෝ නාකාරයට රාජ්‍ය අය බදු ප්‍රතිපත්තිය සකස් කරන්න ඕන. ති මේ පහ ඉතු කලාට පස්සෙ තමයි අපි නයක්. අයිුම් පත්‍රය දිරිපත් කරන්න පුුවන්ගන්නේ ඒ අයිදුුම් පත්‍රය කසුන් අසන් කරන්නේ මුදල්ල මිතතිතුමාත් මහා බැංක අධිපිත්තුමාත් දෙදෙන එක්ව එකක් තුවෙලාටම අස කරනතු හන්ඩ කරලයකමර නෙමේ. දසා මේ තවම ණයක් පිළිබඳ කතාාවන්න නක පැදිලිනවා කසුත් දැම්ක දැග දෙනක් දයිම් එකට යනව කියලා කියව් පමණින්ම සාමානින් අප රට ගැන තිබෙන විශවාසය වැඩිුවෙනවා පිටන අයෝජයකගේ නමුත් දැන් ජනාධපිත්තුමා මේදී ප්‍රකාශ කරලාට පස්සේ. ලංකාවර සයුරී බැඳුම් කර කියලා ජාතිත් තියෙනවා නුකුත් කරලා ඒ සෛරි බැදුම්කරවලින් ජූලි මාසේම අවුරදු විසිපස් වදා ඇමෙරිකාන් ඩොර් මිියන දාහක බැඳුම් කරයක් ඒ කල්පිරෙන අපිඒ බුදල්ගේ වන්්ඩෝන දැම් ඔය කියන කල්පිරන්න බැඳුම් කරය ජූලි මාසේ විසි පහ ලංවෙනකොටට ඒක වෙල්ද පොලාගේ ඒක තිබෙන මුහුණොත වටිනාකමට සමානුවෙනයනි ඩොර් ස බැදුුම්ර ඩොල සිය බාටප. උද ජාාව්‍ය ම ්‍රශය ක ලට පසේ අද මේක බැදුම් කරයක වෙලද පොළමිල ඩොර් හැට හතයි ඩොර් සියක. එතකොට ඒක පොලිපලදාව මහිතන කසුට හිතාගන්නවත් බැස්සියට දෙසිය විසි හතා. ස්ල්ලතිි නග බැපිටහ ගන් දෙ සිෂ පොලියක්වෙල අපි ගහොනගන්න පැදිලියනු ඇති දැන් අපි ලංකාව යිම එකක නයගගන්න තාම තිීදුව කරන්නේ ලංකාව දැනර තිීන්දුව අරන්තිබෙන්නේ ගොල්ලන්ගේ තාක්ෂණික සහයාරගෙන අප කටයුතු වැදියුණු කරගන්න නමුත් අර කියපු පහ අපි පූරකොන්දේසි ඉටු කොළොත් අප පුළුවන් කම ලැබෙන නැක් අයිතුම් පත් කරන්නේ ඇුම් පත්‍රී ිරිපත් කරන්නේ මුදලමත්තුමාත් මහ ැංකව අධියතුමාත් දෙනක්ක් සත්ව අත්සං කලමක් ඉදිරිප. හැබැයි මුදල්ල මජතිතුමා ප්‍රධානව ඉන්දියාවෙන්න් ඇමරිකාන්්ඩොල බිලින එක නයක් ඉල්ලනව සසාහික ලැබෙන අපිට ඒ. ලබෙනයි ඔස්ේඒ වගේ චීනෙන් ොල බිලියන දෙැ දශම පහ නය මුදලක් ල්ලනවා විදේශටවල්වලින් අපි නයිල්ලනවායි අප අය එකකන කසුන් දැක් ඔය කියන අය දෙවර්ගේ දැන් ඉදාවෙන් ගත්තේවට අපිවර කියන්න මේ වෙල දනායකෙ හවට කියවා ඉග්‍රසිකල ට්‍රේඩ ක්‍රඩිට් කියලලා සාමානයෙන් වෙල්ද නාැකයන්දැ සාමානයෙන් අපි දැන් අපි අපි තේගන්න අපි තේ රුසිාවට විගරණකොට කසුන් අපි මාස හයක නයකට තමයි එක විකුණන්නේ අද තේිල අපි තේ අද තේ ි ෘෂයාවට ඇරට රෘසියවින්ය අනයනක පුද්ගල මහසාහකින් පසිගනෙට අපින් ට්‍රේඩ කට කියලා දැන් මේ විදිට ඔය ඉදමන් ලබලා තියෙන ට්‍රේඩ් ක ීටගේ චීනෙන් ලැබනක අලුත්නයක් නෙමෙයි චීනෙන් ලැබෙන කසුන් දැනටමත් මහ ැන්කොට දීලා තිබෙනවාන ඇමරිකාන් ඩොර් මිලියන එදාස් පන්සීක අප සෝ ැසිල්ටි කියල කියන්න අප ලංකා යවරපියල් චීනයට දෙෙනවා චීනෙෙන් අපිට යවලන් යවාන්දලා ඒ කිය ොප් ල්ටි අපි ගවන මහස තුනකින් පසේ ඒක ගෙවීමට අපි ඩොලරනය අද. ඒ නිසා චීනය කරන්න මේ අ දන සොෆ්ෆැසිල්ටියක මාරුකල්ලා තිබෙනවා වෙනම නයකට දෞදානක් කිෙර ඒ ලැබෙන නය එද මලියන එදදස් පන්සී අපි ගත්ත හාම ඒක පවිච්ි කරන්නව අ සොප් සිල්ටි අපවගන්න ොර එක එතැ නිවරයි අලුතෙන් අයක් ඇතිවෙනවා එදස් පන්සීක අර සොප්ෆැසිල්ටි ඒග සරලවම අපි අයයක් ගවන්න අයගන්න. යට මහරි අනිත්ත එකත් චීනෙන් ලැබිලති වෙනවන් මිලියන දාක නැහක් ලැබලතිවන ඒ නිලියන් දහට නයත් අලුතෙන්නයක් දෙනවා මේක ගෙවන්න කරෙට. හිති වෙනත් ය කියෙනවාන කසුන් සොදාකාලික නයිබරිත පුද්ගලි බවට පත් කරලති න මේ බිලියන දෙකා මාර්ම අප එක ඒ ෂැනිික්කව ලංකාවට වාසියක් එන්න එකම වාසී තමයි. ි යි පැර නොහරන්න වට පත්වීම. මන්තෙන ඔබට පැහදිලි අද ආර්ථක තත්වය, කොහොමද කටේ ක්‍රාත්මක වෙන්නේ මොනවද මේකට බලපාපු සාධක කියකාරන්නේ. ආචාර්තුමනි අවසාන වශයෙන්. අපිට මොනවද කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් බොහෝදේවල් තිබෙන කසුන් තරුණය විදිට ඔගොල්ලො මේ දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකයට අවතිරණ වන්ඩ. අද චීන ජාතිකයා ලෝකෙට අවතීරණයවා මටපේවා. ගලාදශයේ තරුණය ලෝකට අවතිරණයනවා දඋදාානයක් පතමයි බංගලාදේශයේ රාජ්‍ය විශ්වවිද්‍යාල තිබෙන්නේ හැත්තපහයි. පෞද්ගල විසිද්‍යාල්තියෙන එකේ හැසු අසුගාන. ඉතින් ඒ විදිර තමයි එකගොල්ල තරුණයම පුහුණු කරන්නේ අධ්‍යාපනය මගන්න අපේ රටේ ඇත්තටම උසස්පෙල විභාග සමත්්‍යවෙච්ච අයගෙන් සියයට විස්්සකටඩ බෑන ඇතුළවේ නිසිද්ධාලොට ලොකු තරකාත අනිතය ොකද කරන්නේ. ඉතින් අපි ඒ දපත් මාංසිකත්වයෙන් මිදිලා කසනුයි මමයි දෙන්නම ලෝකයේ අද වෙනස් වනාකාරය දිහ බලලා අපි ලෝකයට අවශ්‍ය පුරවැසියවබාවට පත්වයෙනවා මිනිසා දූපතය ඉන්න පුරවශයවබාවට පත්වීමෙන් අපිට දෙයක් කරන්න බෑ ආණඩුවක් වසෙන් අපිට කරන්න තියෙන සිංහල් ලෝවද සූත්‍ර පාච්චික මංහිතන අප හොඳදවසානයකට ආවා. ආර්ික වශයෙන්ි ප්‍රතිපත්තිිගත වන්න අ්‍යාපික වශයන පිරති පත්තිිගත වෙන්නනේ බතුමාට බොහොමත්ම තූති අපිට මේ කරුණු සඳහන්කරට බතුමාගේ දැනුමපිත්ත එක ෙදාගත්තර නමහිතරවා රටේ තරුණ ප්‍රජාවට රටේ වැහිරිි පජාවට සියලූම දෙදනාට මේ ඔස්සේ තමන්ගේ දැනුමට වගේ අප මේමොහොතේ කරන්න මොකක්ද කිය කරනාව සබදව බෝධයක් ලැබෙනන බොම තිය පතු ට ට වශ සිංහලවාල් සූත්‍රය අවසන් වශයෙන්ට සඳහන් කරන්නට ඇමති සිංහලවල් සූත්‍රයට අනුව අපපි විය දම් කරනවනම් අප ආදායම කලව කනෙ කරනවන මංහිතන් අපිට තත්වෙන් ගොඩේන පුළුවන් බොමත් පවස්තුතියි බොතුමාට එවගේම ඔබට අපි නැවතත් දිනක හම්පයමු.